අද මේ වීඩියෝ එක ඇතුළේ මම කියලා දෙන්නේ ඊටාම වැදගත් කාරණා දෙකක්. පළවෙනි කාරණාව තමයි කොහොමද පැය 4-5ක් එක දිගට ශිෂ්‍යෙක් පාඩම් කරන්නේ ඊටාම ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව කියන දේ. කියන්නේ සාමාන්‍යයෙන් අපි පාඩම් කරන්න ගියාම මොකද වෙන්නේ? පුංචි කාර්යයක් ගියාම අපේ ඵලදායිතාවය මතක තබා ගැනීමේ හැකියාව අපේ අවධානය අඩු වෙලා යනවා. දැන් මේ තියෙන්නේ මේ වක්‍රේ. එන්න දිග පැය 4ක් විතර පාඩම් කරන්න ගියාම අන්තිමව එන්න අවධානය නැත්තරම නැති මට්ටමකටපත් වෙනවා නෑ. මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා කොහොමද දිගින් දිගටම පැය ගණනක් එක දිගට අවධානය තියාගන්න කියලා. ඒ ක්‍රමවේදය මේක ටෙක්නික් එකක්. ඕනම දෙයකට ටෙක්නික් එකක් තියෙනවා හරියට නිවැරදිව එක කරන්න. ඒ ක්‍රමය කියලා දෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක ඇතුලේ කියලා දෙනවා මේ පාඩම් කරන කාලේ කොහොමද කාර්යක්ෂමව කරන්නේ. මොකද අපි මේ පාඩම් කරන අපේ සාම්ප්‍රදායික ක්‍රමවේද මේ නැවත කියවීම, highlight කිරීම, short note ගැසීම මේ ක්‍රමවේද ප්‍රතික්ෂේප වෙලා තියෙන ඒවයි ඒ කියන්නේ කාර්යක්ෂමතාවය ඊටාම අඩුයි කියලා දැනට සොයාගෙන තියෙන දෙයක්. නමුත් අවාසනාවකට මේවා එච්චර කාර්යක්ෂම නැහැ කියන කතාබහවත් අපේ ශිෂ්‍ය සමාජය තුළට ගිහිල්ලා නැහැ. එහෙම නෙමෙයි. අද මේ වීඩියෝ එකේ මම කියලා දෙනවා වඩා කාර්යක්ෂම ක්‍රමවේද මොනවද අපි යමක් මේ තීරුම් ගන්න පාඩම් කරන්න කියන කාරණාව. දැන් මේ වීඩියෝ එක මම කරන්න කියලා හිතුවේ මොකද මීට කලින් මම වීඩියෝ එකක් කරා කොහොමද යම්කිසි කාරණා දිගින් දිගටම ඊටාම හොඳින් මතක තියාගෙන ඉන්නේ. විශාල ප්‍රමාණයක් මේ දැනුම අපි කොහොමද මතක තියාගෙන ඉන්නේ ක්‍රමවේදය පිළිබඳ කතා කරා. ඉතින් මේ කතාවේදී ගොඩාක් දෙනෙක් අහපු දෙයක් තමයි කොහොමද පාඩම් කරන්නේ, දිගටම පාඩම් කරන්නේ කොහොමද, විභාග වලට පාඩම් කරන්න සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඉතින් විශේෂයෙන්ම ඔය එක්සෑම් එහෙමත් ළඟට එන හින්දා ඉතින් මට හිතුණා ගුරුවරයෙක් විදියට මගේ කාර්යභාරය තමයි මේ ගැන පොඩ්ඩක් කතා කරලා අපේ ශිෂ්‍යයන්ව දැනුවත් කිරීම කියලා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක්, ඒ වගේම හිටපු විද්‍යාඥවරයෙක්. මම හිතන දෙයක් තමයි මේ වගේ සංකල්පයන්ගේ පැතිර යාම අතිශය වැදගත්. මේ සංකල්ප හොඳට ග්‍රහණය කරගෙන ඒව මත හිතන පරපුරක් ගොඩනැගීම සඳහා මම හිතනවා මේ වගේ ආයාසයන් යම්කිසි විදියකට හෝ උදව් වේවි අපේ රටක් විදියට ඉදිරියට යන්න. මේ බලන්නකෝ අපි ඊටාම සරල තැනකින් පටන් ගමු. මේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඇත්තටම කාරණා දෙකක්. පළවෙනි කාරණාව තමයි විෂය කරුණු ග්‍රහණය කිරීම. ඒ කියන්නේ අපි දේශනයකට සහභාගී වෙලා. එහෙම නැත්නම් ඔන්ලයින් මොකක් හරි විදියට ඉගෙනගෙන. එහෙම නැත්නම් පොතක් කියවලා අපි විෂය කරුණු අපි ග්‍රහණය කරගන්නවා. අපි මුලින්ම මේ විෂය කරුණු වලට නිරාවරණය වෙනවා. ඒක තමයි මුලින්ම ඉගෙන ගැනීමේ පළවෙනි ක්‍රමය. පළවෙනිම ආකාරය, පළවෙනිම අවශ්‍යතාවය. ඒ වගේම ඉගෙන ගැනීමේ දෙවෙනි අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ස්ටඩින්. එහෙම නැත්නම් අධ්‍යයනය කියන දේ. අධ්‍යයනයේදී सिद्ध කරන්නේ අපි ඒ ග්‍රහණය කරගත්තු යම්කිසි විෂය කරුණක් අපි වඩා ගැඹුරින් තීරුම් ගන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ කාරණා මතක තියාගන්න උත්සාහ කරනවා. ස්ටඩින් කියලා කියන්නේ එකක්. එන ඉගෙන ගැනීම කියන්නේ මේ ප්‍රධාන කාරණා දෙකේ ඉස්මතු වීම. දැන් අපි සාමාන්‍ය ඕ ලෙවල් මට්ටමේදී, ඒ ලෙවල් මට්ටමේදී, ඒ වගේම විශ්වවිද්‍යාල මට්ටමේදී අර ග්‍රහණය කරගන්න ප්‍රමාණයට වඩා සෑහෙන ගුණයක් ස්ටඩින් සඳහා යොදවන්න ඕනේ. එහෙම නැත්නම් අධ්‍යයනය සඳහා යොදවන්න ඕනේ. නමුත් අවාසනාවට තියෙන කාරණාව තමයි මේ ස්ටඩින් කියලා කියන්නේ. එහෙම නැත්නම් අධ්‍යයනය කියලා කියන්නේ ටෙක්නික් එකක්. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. දැන් හිතන්න කෙනෙක්ට එකපාර මිනිස්සේ කරගෙන ගිහලා ස්විමින් pool එකට දානවා. එයාට මේ පීනන්න කියලා. එහෙම බෑනේ. ටෙක්නික් එක කියලා දෙන්න ඕන. නමුත් අවාසනාවට කරුණ තමයි අපි ගොඩාක් දේවල් මේ ශිෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේක මේ පාඩම් කරන්න ඉගෙන ගන්න කියලා. නමුත් මේ ටෙක්නික් එක කියලා දෙන්නේ නැතුව. අද එහෙම නෙමෙයි. අපි මේ ටෙක්නික් ගැන විද්‍යාත්මක විග්‍රහයක් දැනට තියෙන පරීක්ෂණ පත්‍රිකා ඇසුරෙන් මම මේ සියලුම පරීක්ෂණ පත්‍රිකා පල්ලෙහා දාලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක කරන්නේ වැදගත්ම කාරණාව තමයි අපි කියන්නේ යුනිවර්සිටි මට්ටමට ආපුවා. එහෙම නැත්නම් පශ්චාත් උපාධි මට්ටමට ආපුවාන් පස්සේ මොකද ඇත්තටම අපිට සමහර වෙලාවල් තියෙනවා මේ විෂය කරුණු හොයලා දෙන්න කෙනෙක් නැහැ. තමුන්ම හොයාගෙන, තමුන්ම ග්‍රහණය කරගෙන, තමුන්ම ස්ටඩි කරලා, තරුම්ම තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම ආචාර්ය උපාධි මට්ටම වලට එනවා. ඉතින් මේ ක්‍රමවේද නැතුව ඒ වගේ මට්ටමකට ඉදිරියට එන්න බෑ. ඒ වගේම O level සහ A level මට්ටම් වල ලංකාවේ ඒ විභාග ඉතාම තරගකාරී. ඒ මට්ටමට එන්නත් ඇතර මේ ටෙක්නික් නැතුව බැරි වෙලා තියෙනවා. අපි මතක තියාගන්න ඕනේ දේ තමයි විභාග වලින් සාමාන්‍යයෙන් මැනෙන ඉතාම දක්ෂම ශිෂ්‍යය නෙවෙයි. ඇත්තටම හොඳටම ස්ටඩි කරන්න පුළුවන් ශිෂ්‍යයත් කාරණාව ඒකයි දක්ෂභාවය අනිවාර්යෙන් වැදගත් වෙනවා හොඳට ස්ටඩි කරන්න. නමුත් හරි ටෙක්නික් ඉගෙන ගත්තොත් සාමාන්‍ය ඇවරේජ් කෙනෙක්ට උනත් ඊටාම ඉහළ මට්ටම් වලට ස්කෝර් කරන්න බලන්න පුළුවන්. ඒක මම ප්‍රායෝගිකව අත්දැකලා තියෙන කාරණාවක්. මේ විශේෂයෙන්ම විභාග මට්ටම් වලින් වගේම මේ පශ්චාත් උපාධි මට්ටම් වලත් මේ කාරණාව දිගින් දිගටම මම අත්දැකීම් ඇසුරෙන් දැක්කා. එහෙනම් මොනවද මේ සංකල්ප? අපි කෙලින්ම ඒවා කතා කරන්න යමු. මුලින්ම එහෙනම් අපි කතා කරමු මේ පාඩම් කිරීමේ ටෙක්නික් එක ගැන. මේ සරල උදාහරණයක් අරන් පෙන්නන්නම්. හිතන්න ඔයගලන්ට වතුර කෝප්පයක් දෙනවා. මිලිලීටර් 200ක් විතර තියෙන. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් විතර බර වතුර කෝප්පයක් අතර දීලා කියන මේක අල්ලගෙන ඉන්න. දැන් විනාඩි 5ක් 10ක් අල්ලගෙන ඉන්න අපිට කිසිම අමාරුවක් නෑ නේද? නමුත් හිතන්න පැය භාගයක්, පැයක්, පැය දෙකක් විතර වතුර කෝපෙ වේව අල්ලගෙන ගියොත් අපේ අත වේවුලන්න ගන්නවා. මහා භයානක මහා මේ කටුක වේදනාවක් අපේ මුළු ඇඟ පුරාම අත පුරාම දුවන්න පටන් ගන්නවා. ඒක ඊටාම අමීරි වදයක් වදකාකාරී හැඟීමක් බවට පත් වෙනවා. අපි දිගින් දිගටම මේ වතුර කෝපයක් අල්ලගෙන ඉන්නකොට අපේ මේ ශරීරයේ තියෙන පේශි වෙහෙසෙනවා. අපිට මේක සාමාන්‍ය ප්‍රමාණයකට ඒක දරා ගන්න පුළුවන්. නමුත් දිගින් දිගටම මේ පේශිවල මහන්සි වීම වෙහෙස අපිට දරා ගන්න බෑ. මේක සරල උදාහරණයක් වුණාට මේක යම්කිසි ප්‍රමාණයකට සමානයි අපි ඉගෙන ගන්න ගියාම සිදුවෙන කාර්යයටත්. අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ අපේ මොළය වෙහෙසනවා කියන එක. ඒතර අපේ මොළයේ තියෙන නියුරෝන වල ඇක්ටිවිටි එක ඊටාම ඉහළ මට්ටමකට යනවා. අපි නියුරෝන වල යම්කිසි වෙහෙසක් ඇති වෙනවා. ඉතින් මේ වෙහෙස නිසා මොකද වෙන්නේ? ඒ කරතව්‍ය පැහැදිලිව එක විදියටම එකම කාර්යක්ෂම විදියට අපිට කරගෙන යන්න හැකියාවක් නැහැ. මේක එක එක පුද්ගලයන්ට එක එක මට්ටම් වලින් එක එක ඩියුරේෂන්ස් තියෙනවා. නමුත් සාමාන්‍ය වශයෙන් ගත්තාම හැම කෙනාම යම්කිසි කාලයකට පස්සේ ඉගෙන ගැනීමේ ක්‍රමවේද නැත්තම් අපි ස්ටඩින් අධ්‍යයනය කියන එකේ කාර්යක්ෂමතාවයේ ඵලදායිතාවයේ එන්න අඩු වෙලා යනවා. දැන් මේ වගේ විෂයක් යම්කිසි කෙනෙක්ට අධ්‍යයනය කිරීම සඳහා කොච්චර වෙලාවක් මේ අවධානය එකට අල්ලගෙන ඉන්න පුළුවන්ද කියන කාලය අපි ලූස්ලි අඳුර ගන්නවා. අපි මේකට කියනවා ඇටෙන්ෂන් ස්පෑන් කියලා. ස්ටඩි කරන්න ගියාම තියෙන ඇටෙන්ෂන් ස්පෑන් එක. මේක එක එක පුද්ගලයාට වෙනස්, අනිවාර්යයෙන්ම එක එක විෂයටත් වෙනස්, ඒ වගේම දවසේ විවිධ කාලානුවත් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් කෙනෙක්ට මේක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒ ඕගලන්ටත් ඒක බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පාඩම් පොතක් අතට අරගෙන මේක පාඩම් කරන්න ගියාම ඔයගොල්ලන් ඒ අවධානයේ ඩ්‍රිෆ්ට් වෙන මොහොතේ එහෙම නැත්නම් අවධානයේ වෙනත් තැන් වලට යන අවස්ථාවේ පොඩ්ඩක් වෙලා බලාගත්තා නම් පොඩි අදහසක් ගන්න පුළුවන් කොච්චර කාලයක්ද කියලා. මේක සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය විනාඩි 20ක් 30ක් අතර ප්‍රමාණයක් කියලා තමයි ඇවරේජ්ලි. ඊට වඩා ගොඩාක් අඩු අයත් ඉන්නවා, ඊට වඩා ගොඩාක් වැඩි අයත් ඉන්නවා. නමුත් ඇවරේජ් එහෙම නැත්නම් මධ්‍යස්ථ වශයෙන් අපිට ওই විදිහට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ මධ්‍යස්ථ කාලයට වඩා කෙනෙක් දිගින් දිගටම පාඩම් කරන්න ගියොත් මොකද වෙන්නේ? අර වෙහෙසීම එයාට දැනෙන්න පටන් ගන්නවා. මුලින්ම වෙන්නේ වෙනත් දේවල් වලට අවධානය යනවා. ඒ කියන්නේ ෆෝන් එක පොඩ්ඩක් බලන්න හිතෙනවා, Facebook බලලා ඉන්න හිතෙනවා, WhatsApp status බලලා ඉන්න. ඒ වගේ විවිධ දේවල් වලට අවධානය යනවා. ඕක විතරන්නේ තව විවිධ දේවල් වලට යන්න පුළුවන්. තව දුරටත් පාඩම් කරගෙන යන්න ගියොත් එimhe මොකද වෙන්නේ? අර තියෙන සංකල්ප වටහා ගැනීම අපහසු වෙනවා. තේරුම් ගන්න, ඒ කියන්නේ පැහැදිලි වෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න ගණන් හදාගන්න විදියක් නැහැ. සමහර දේවල් කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ. මේ වගේ දේවල් වලට එනවා. මේක නිසා අඩු වෙන්නේ කෙනෙකුගේ විශ්වාසය. ඒ විශ්වාසය අඩු වෙන්න මොකද වෙන්නේ? එයා මේ අයියෝ මේ සර්ට ගාවට මං ගියේ එක නම් බොහොම ලොකු වැරද්දක්. මේ ලෙක්චර් අපිට හරියට මේක කියලා දෙන්නේ නැහැ. අපි මට හරියම පොතක් හම්බුන්නේ නැහැ මේක. ඒ වගේ නෙගටිව් දේවල් එන්න වැඩි වශයෙන් එන්න පටන් ගන්නවා. අවසානයේ අයියෝ මම මේ අපරාධේ මේ සබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගත්තේ, මට නම් මේක කවදාවත් කරන්න වෙන්නේ නැහැ, මම මේ විෂය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඔය වගේ ඊටාම නෙගටිව් එහෙම නැත්නම් ඍණාත්මක සංකල්ප දිගින් දිගටම ඉහළට එන්න පටන් ගන්නවා. මේක නිසා මොකද වෙන්නේ? අවසානයේ දිගින් දිගටම එක දිගට එයාගේ තියෙන අවධානය ඊටාම පහළ මට්ටමක තමයි තියෙන්නේ. එතකොට කාර්යක්ෂම ඵලදායී විදියට පාඩම් කරන්න, එහෙම නැත්නම් ස්ටඩි කරන්න එයාට හම්බෙන්නේ නැහැ. මේකේ භයානකකම් දෙකක් තියෙනවා. පළවෙනි එක කියන්න. මේ බලන්න, පැය 4ක් කෙනෙක් පාඩම් කරා නම් එයාගේ අර ඇටෙන්ෂන් ස්පෑන් එක සාමාන්‍ය මිනිත්තු 30ක් විතර නම් ඇත්තටම එයා ඵලදායී විදියට පාඩම් කරලා තියෙන්නේ පැය භාගයක්. පැය 3ක් වරක්ම එයා අකාර්යක්ෂම විදියට නාස්ති කරනවා. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ අපරාධය. ඒ කාලේ නිකන් අපරාධ කියලා තියෙන්නේ. හැබැයි ඊට වඩා ඊටාම භයානක දෙයක් තියෙනවා. ඒක තමයි අර පැය භාගයේ එයා හොඳට පාඩම් කරලා ඒ විෂයට ඇල්මකින් එහෙම නැත්නම් ආදරයකින් පාඩම් කරලා පැය 3මාරක් මොකද කරලා තියෙන්නේ? එයාගේ ගොඩාක් අර ඍණාත්මක සංකල්ප තමයි ගොඩ නැගිලා තියෙන්නේ. අපි සයිකොලොජි වල ඉගෙන ගන්න දෙයක් තමයි අපි යම් කිසි දෙයක් රීන්ෆෝස් කරනවා නම් නැවත ශක්තිමත්ව ගොඩනගනවා නම් ඒක ධනාත්මක වේවා හෝ ඍණාත්මක වේවා අපි ඒ පැත්තට තමයි යන්නේ. දැන් කෙනෙක් පැය භාගයක් යම් කිසි ධනාත්මකව පුංචි කාලයක් ස්ටඩි කරලා පැය 3මාරක් වගේ කාලයක් ඍණාත්මකව එයාට මේ විෂයට මම සුදුස්සෙක් නෙමෙයි මේක මට තේරෙන්නේ නැහැ මට මේක තීරුම් ගන්න බැරි වෙයි ඒ වගේ මේ අවිශ්වාසය එහෙම නැත්නම් මේ අපි කියන ආත්ම විශ්වාසය අඩු බව නම් එයා රීන්ෆෝස් කරලා තියෙන්නේ. පසු කාලීනව පැහැදිලිව මතක තියාගන්න ඉදිරියට පාඩම් කරන්න ගියාම මේක බලපානවා. එතකොට ඊට පස්සේ මේක දිගින් දිගටම රීන්ෆෝස් කරා මොකද වෙන්නේ? ඇත්තටම පාඩම් පොත අතට ගන්නකොටම එයාට පාඩම් කිරීමේ හැකියාව ඉතාම අඩු මට්ටමකයි තියෙන්නේ. ඉතින් මේක අතිශය භයානක කාරණාවක්. මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේක අපි මේ මගහර ගන්න ඕනේ විශේෂයෙන්ම ශිෂ්‍යෙක් විදියට. විශේෂයෙන්ම O level A level සහ විශ්වවිද්‍යාල මට්ටම් වලදී විශේෂයෙන්ම තරංග විභාග තියෙන නිසා ඊටාම වැදගත් මේ විදියට මේ කියන්නේ අකාර්යක්ෂම විදියට පාඩම් නොකරන එක. ඊළඟට අපි බලමු එහෙනම් කොහොමද පාඩම් කරන්න ඕනේ කියන දේ. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රශ්නේ අපි මග හරවා ගන්න. අපිට දිගින් දිගටම පාඩම් කරන්නත් ඕනේ. නමුත් අපිට එහෙම කරන්නත් බෑ. මේකට ඊටාම සරල දෙයක් ඉතින්. ඒක තමයි පුංචි විවේකයක් ගන්න. මේ විද්‍යාවේ නැවත පෙන්ලා තියලා තියෙනවා විවිධ පරීක්ෂණ කරලා මම මේවා පල්ලෙහා දාලා තියෙනවා ඔයගලන්ට කියවන්න. ඊටාම කුඩා කාලයක් ඵලදායි විවේකයක් ගැවීම තුලින් ඔයගලන්ට අර කාර්යක්ෂමතාවයේ ඒ අවධානය ඊටාම ඉහළ මට අර කලින් තිබුණා හා සමාන මට්ටමකට ගේන්න පුළුවන්. පොඩි කාලයක විවේකයක් පොඩි බ්‍රීෆ් බ්‍රේක් එකක් ගන්න අතිශය වැදගත්. හැබැයි ඵලදායි මේ විවේකයක් ගන්න ඕනේ. මොකද්ද මේ ඵලදායි විවේකය කියලා කියන්නේ? ඵලදායි විවේකය කියලා කියන්නේ ඕගොල්ලෝ අර පාඩම් කරන ඒ සබ්ජෙක්ට් එකකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා මේ මොලේ රිලැක්ස් කරන. එහෙම නැත්නම් අපේ මනස රිලැක්ස් කරන විදියට ඒ පුංචි බ්‍රේක් එකක් ගන්න ඕනේ. මේ බ්‍රේක් එක ගන්න ඕනේ මොන වෙලාවේද? ඔයාට ඩ්‍රිෆ්ට් අර අපි ඩ්‍රිෆ්ට් වෙන්න පටන් ගන්න. දැන් ඒක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් එක්කෙනෙකුගේ කාලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ දැන් ඔයාට සාමාන්‍යයෙන් විනාඩි 30කින් පස්සේ තමයි ඩ්‍රිෆ්ට් වෙන්න ගන්න කියලා. අන්න ඒ වගේ වැටෙන්න යන මොහොතේදී ගන්න. කියන්නේ භාගයක් වැටිලා ඉවර වෙලා නෙවෙයි වැටෙන්න යන මොහොතේදී කියන්නේ අවධානය වෙනතට යනවා වගේ ඔයගලන්ට තේරෙනකොට ඒ වෙලාවේ ඒ බ්‍රේක් එක ගන්න. ක්වොලිටි ටයිම් එකක් ඔයාගේ මේ මනස නැවත රිෆ්‍රෙෂ් කරගන්න. නැවත අර මුල් මට්ටමකට මේ සතුටුදායක මට්ටමකට ගන්න දෙන්න කරන්න. කොහොමද රිෆ්‍රෙෂ් කරගන්නේ? ක්වොලිටි විදියට. ඒක තමයි ඕගොල්ලගේ මනස ටික විවේකී වෙන දෙයක් ඒ වෙලාවේ කරන්නේ. දැන් උදාහරණයක් මම නම් පෞද්ගලිකව මම කරන දෙයක් තමයි පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හුලං වදින්න ගහකොළ තියෙන තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ඉන්නවා විවේකීව ඉන්නවා. විනාඩි 5ක් 10ක් කමක් නෑ. ඒ වගේම තව දෙයක් කරන්න පුළුවන් තමයි කෙනෙක්ට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මියුසික් වලට පොඩ්ඩක් හුම්කම් දෙන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් කරන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි quality time එකක් refresh වෙන්න දෙන එක. හැබැයි මේ phone එක බලන්න ගියාම, YouTube video බලන්න ගියාම, Facebook මේ දිහා බලන්න ගියාම මේ quality refreshment එකක් අපේ මොළයට ලැබෙන්නේ නැහැ. ඊට වඩා සාර්ථක දේ තමයි අපි නැව අර හොඳ කාලයක් ලබා දෙන්න ඕනේ මොළයට සාමාන්‍ය විවේකයක්. ඊටාම කුඩා කාලයක් මේකට ඇති. ඊට පස්සේ විනාඩි 5කින් එහෙම නැත්නම් 10කින් ඕගොල්ලෝ අර කලින් හිටියා වගේ මට්ටමකට අවධානය නැවත එනවා. ඊට පස්සේ නැවත පාඩම් කරන්න. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර පාඩම් කරායින් පස්සේ ඊළඟටත් නැවත ආයි ෂෝට් බ්‍රේක් එකක් ගන්න. මේ වගේ සයිකල්ස් 3ක් නැත්නම් 4ක් එක දිගට කරන්න පුළුවන් කෙනෙක්ට. අවසානයේ එහෙම කරලා සාමාන්‍යයෙන් පැය 4ක් 5ක් දිගට පාඩම් කරලා අවසානයේ ටිකක් ලොකු බ්‍රේක් එකක් ගන්න. ඒක කමක් නෑ. එහෙම නැත්නම් මේ දවසේ ඇක්ටිවිටි එක, මේ දවසේ ස්ටඩි ඇක්ටිවිටි එක එතනින් ඉවර කරන්නත් පුළුවන්. අන්න ඒ විදිහට පවත්වාගෙන ගියොත් මොකද වෙන්නේ? දිගින් දිගටම ඕගොල්ලන්ගේ අවධානය ඉහළ මට්ටමකට තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම ආචාර්ය උපාධි මට්ටම් වලදී, ඒ වගේම අපි දන්නවා ඉංජිනේරු සහ වෛද්‍ය ශිෂ්‍යයන්ට මේ ක්‍රමය ඒගොල්ලෝ නොදැනුවත්ම මේගොල්ලෝ කරනවා. මොකද මේ මට්ටමට ස්ටඩි කරන්න සිද්ධ වෙන නිසා. මේක ඉතාම ඵලදායී ක්‍රමයක්. දිගින් දිගටම පරීක්ෂණ වලින් තහවුරු කරපු කාරණාව. මේකේ තියෙන ඊළඟ වැදගත් දේ මොකක්ද දන්නවද? ඔයා මේ විදිහට පාඩම් කරගෙන යනකොට attention span එක පොඩ්ඩ වැඩි වෙනවා. කියන්නේ මුලින් අර විනාඩි 30ක් වගේ attention span එකක් තිබුණා නේද? විනාඩි 45ක් වෙනවා, පැයක් වෙනවා. ඒ වගේ දිගින් දිගටම. එතකොට ඔයගලන්ට අර ගන්න ඕන බ්‍රේක්ස් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. සමහරලාට ඔයගොල්ලෝ දන්නවා ඇති ආචාර්ය උපාධි මට්ටම් වලදී එහෙම නැත්නම් වෛද්‍ය ශිෂ්‍යයෝ, ඉංජිනේරු ශිෂ්‍යයෝ පැය 3-4ක් එක දිගට පාඩම් කරනවා. කාර්යක්ෂම. ඒක කරන්නේ ඇත්තටම අර විදියට මේ පාඩම් කරලා ලබා ගන්න ප්‍රැක්ටිස් එක නිසා. ඒගොල්ලන්ගේ attention span එක වැඩි වියම් කිසි විශේෂයකට යෙදීමි. අපි දිගින් දිගටම exercise කරොත් මොකද වෙන්නේ? අපේ පේශි ශක්තිමත්ව ගොඩනගෙනවනේ. යමක් අපිට දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවනේ. අන්න ඒ වගේ මේ මොලේ ඇතුළෙත් අපිට ඒ වගේ practice එකක් තිලින් දිගින් දිගටම මේ කාරණාව කාර්යක්ෂමව කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය A level සහ O level මට්ටමේ ශිෂ්‍යයන්ට මේ ක්‍රමය ඉතාම සාර්ථකව අත්දැක බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි මම දැන් ඒ කියලා දුන්නේ කොහොමද දීර්ඝ කාලිනව පාඩම් කරන්න කියන දේ. නමුත් පාඩම් කරන්නේ කොහොමද කියන දේ මම කියලා දුන්නේ නැහැ. ඒක මම දැන් කියලා දෙන්න. මේ බලන්න ගොඩාක් දිනෙකට පාඩම් කිරීම කියලා කියන්නේ බොහොම සරල දෙයක්. මම කියන්නද ක්‍රමවේද 3. පළවෙනි එක තමයි නැවත නෝට් එක කියවීම. පාඩම් කරන හැටි අපි කියනවා මේක රීඩින් කියලා. දෙවෙනි ක්‍රමය තමයි මේකේ ප්‍රධාන කොටස් highlight කරන එක. ඒක එක්කෝ highlight pen එකකින් මේම ඉරක් ගහ ගන්නවා විවිධ පාට වලින්. එහෙම නැත්නම් මොකද ගන්නේ? අර පල්ලෙහායි ඉරියඳගෙන යනවා. මේක තමයි දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය මොකක්ද දන්නවද? short note ගැසීම. ඔය තුරනේ ඇත්තටම පාඩම් කරනවා කියලා ගොඩාක් වෙලාවට ශිෂ්‍යෝ කියන්නේ. නමුත් නැවත කරන ලද පරීක්ෂණ 100 ගණනක් ඇසුරේ පැහැදිලිවම පෙන්නලා තියෙන දෙයක් තමයි රීඩින් ඒ වගේම highlighting කියන ටෙක්නික් එක ඉතාම අඩු යුටිලිටි එකක් තියෙන ටෙක්නික්ස් දෙකක් කියලා. ඒ කියන්නේ එහි ඵලදායිතාවය ඉතාම අඩුයි. අනිත් ක්‍රමවේද වලට සාපේක්ෂව. short note කියන එක සුවිශේෂී. short note එක හරියට ගන්න පුළුවන් නම් ඒ යම් කිසි ඵලදායිතාවයක් තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය short note එකක් ගැහුවා කියලා ඒකෙත් ඵලදායිතාවේ ඊටාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. මම කියන දේ විශ්වාස කරන්න එපා. මේ අපි මේ study පිළිබඳ මේ කතා කරන psychology යටතේ ගන්න subject එකක් තමයි මේ අධ්‍යාපන එහෙම නැත්නම් ඉගෙන ගැනීම කියන ඒ සම්බන්ධ ක්‍රමවේද. මේ පිළිබඳ පරීක්ෂණ කරලා 100 ගණන් පරීක්ෂණ කරලා මේ කරලා තියෙනවා. ඒ සේරම හොඳට එකට රිවියු කරපු ඉතාලම මේ ලෝකයේ අපි කියන කීස්ටෝන් පේපර් එක. ඉතාලම ජනප්‍රිය වෙච්ච පේපර් එකක් තියෙනවා. මම හිතන්නේ 3000 ගණනක් විතර. ඒකේ සයිටේෂන් තියෙන ලොකු පේපර්. මම හිතන්නේ සෑම ගුරුවරයෙක් ළමයින්ට උගන්වනවා නම් මේ පේපර් එක කියවන්න ඕනේ. මේකේ පැහැදිලි කරලා තියෙනවා මොන ක්‍රමවේදද විද්‍යාත්මකව මේ පරීක්ෂණ කරලා මොන ක්‍රමවේදද සාර්ථක මොන ක්‍රමවේදද අසාර්ථක කියන කාරණා. ඒකිට කාර්යක්ෂම නැත්තේ කියන දේ. ඉතින් මේකේ ඔයගලන්ට කියවල බලන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම අර කලින් කියපු එක රීඩින් කියන එකත් ඒ වගේම highlighting කියන එකත් short note ගන්නවා කියන එකත් ඒ තුනේ කාර්යක්ෂමතාවයේ අඩුයි. නමුත් මේකේ ප්‍රශ්නේ මොකද්ද දන්නවද? දැන් මේකේ තවත් පරීක්ෂණයක් කරලා තියෙනවා පසු කාලීනව. ඒක තමයි මේ විශේෂයෙන්ම ශිෂ්‍යයන් අතර තියෙන පාඩම් කරනවා කියලා ගත්තාම ගොඩාක් ශිෂ්‍යයෝ හිතන්නේ පාඩම් කිරීම කියලා කියන්නේ රීඩින් කියන එක. ඒක නැවත දත්ත ඇසුරෙන් පේනවා. ඒක විතරක් නෙමෙයි. බොහෝමයක් ශිෂ්‍යයෝ හිතන දෙයක් තමයි පාඩම් කිරීමත් highlight කිරීමත් තමයි ඉගෙන ගැනීමේ වඩාම ඵලදායී ක්‍රම කියලා. මේ තියෙන ඒ රිසර්ච්. දැන් මේ මෙතනදී පෙන්වන දෙයක් තමයි මේ පාඩම් කරනවා කියන එකත් මේ ඊට පස්සේ රීඩින් සහ highlighting මේ ටෙක්නික්, short note ගැන ඒ වගේ ක්‍රමවේද තමයි ශිෂ්‍යෝ හිතන්නේ ඊටාම කාර්යක්ෂම ඵලදායි කියලා. නමුත් සත්‍ය වශයෙන්ම අපි ඇත්තටම මේ පරීක්ෂණය කරලා බලුවාම තේරෙන්නේ ඇත්තටම මේ රීඩින් කියන එක ඇත්තටම ඊටාම අකාර්යක්ෂම ක්‍රමවේදයක් කියලා. එහෙනම් ඇත්තටම කාර්යක්ෂම ක්‍රමවේද තියෙනවද පාඩම් කරන්න? ඔව් ඇත්තටම තියෙනවා. අවාසනාවකට ඒ ගැන කතා බහක් ඉතාම අඩුයි අපේ සමාජය තුල. මම කියලා දෙන්නම් සරල ක්‍රමවේදයක්. මේ රිට්‍රීවල් කියලා ක්‍රමයක් තියෙනවා. රිට්‍රීවල් කියලා කියන්නේ සොයාසයෙන් උත්සාහ කරනවා මතකයේ නැවත ගැනීමට. දැන් අපි රීඩ් කරනකොට මොකද වෙන්නේ? රීඩ් කරනකොට නෝට් එක තියෙනවා. අපි නෝට් එක බලාගෙන යනවා. නෝට් එක බලාගෙන යනකොට අර පරණ මතකයේ අලුත් වෙනවා. ඒක වෙනවා. ඒක යම් ඒක කාර්යක්ෂමතාවයේ ඊටාම අඩුයි. නමුත් ඉගෙනීමේදී ඇත්තටම සිද්ධ වෙන්නේ මොළයේ ඇතුලේ තියෙන මේ අපි නියුරෝන නැවත එකට සකස් වීම. අපි මොළයේ පොළඹනවා නම් ඒ වගේ නියුරෝන නැවත එකට සකස් වෙන්න ඒ ක්‍රමවේදය තමයි ඊටාම ඵලදායි වෙන්නේ. මේ සඳහා අපි භාවිතා කරනවා රිට්‍රීවල් මැචින් කියන ක්‍රමවේදය. මේ රිට්‍රීවල් මැචින් කියන්නේ බොහොම සරල දෙයක්. ඒක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පෞද්ගලිකව මම කරපු විදිය මම කියන්නේ. අපි යම් කිසි පාඩමක් අද හිතන්න අපි මොකක් හරි ඔන්න අපි අද ලෙසන් එකක් අපි පාඩම් කරන්න ගන්නවා කියලා. ඒ පොත ගන්න අතට අරගෙන පොතේ ටොපික් එක බලන්න පළවෙනි පිටුව. පිටුව බලලා පොත වහන්න. පොත වහලා ඒ පිටුවේ තියෙන දේවල් ආවර්ජනය කරන්න උත්සාහ කරන්න. මතක් කරන්න. මොකද්ද මේ පිටුවේ තියෙන්නේ? ඒකේ තියෙන ප්‍රධානම කරුණු හිතට මතක තියාගන්න උත්සාහ කරන්න. මේ අවස්ථාවේ තමයි ෂෝට් නෝට් එකක් කියන එක ගොඩක් වැදගත් වෙන්නේ. දැන් කලින් මේ පාඩම් කරනකොට මුලින්ම ඒ කියන්නේ මේක මේ මුලින්ම මේ දේශනයට ගිහිලා එළියට ආපුවාම ෂෝට් නෝට් එකක් ඒ දවසේ ඇතුළතදී ওই සතිය ඇතුළතදී මේ ලබා ගැනීම හරිම වැදගත්. මම මේ කලින් වීඩියෝ එකකදී මේ දේවල් මතක තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳ වෙනම වීඩියෝ එකක් කරා. ඒකෙදි මම පැහැදිලි කරා කොයිතරම් කාලවලදී මේ සංකල්ප නැවත මේව හරහා යන්න ඕනේ කියන්නේ. ඒ වගේ කාරණා ඒ කාලෙදී පුංචි ෂෝට් නෝට් එකක් ගහගෙන තියාගන්න එක වටිනවා. ඒතකොට පොතක් ඇරියා ඒ ෂෝට් නෝට් එක ඉස්සරහා ලකුණු කරලා තියෙනවා. ඒ ෂෝට් නෝට් එක දිහා බලනවා. ඒ කියන්නේ ෂෝට් නෝට් එක තියෙන බව දකිනවා. ඒ පොත එහෙම වහන්න. වහලා ඒ ෂෝට් නෝට් එකේ තියෙන වැදගත් සමරි එක ඔයාට මතකෙන් කියන්න පුළුවන්ද කියලා බලන්න. මේකට කියනවා ඇක්ටිව් රිට්‍රීවල්. එහෙම නැත්නම් අපි උත්සාහ කරනවා යම්කිසි දෙයක් මතකයට ලබා ගන්න ආවර්ජන කරන. එහෙම කරනකොට තමයි අර මොළයේ තියෙන විවිධ මේ නියුරෝන එකට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්නේ. ඒක එක ක්‍රමයක්. ඒ වගේම අපි කියනවා concept mapping කියලා. ඒ කියන්නේ මේ විවිධ සංකල්ප කොහොමද එකිනෙකට හා සම්බන්ධ වෙන්නේ කියන එක උත්සාහ කරන්න. ඒ පොත ඕපන් කරන්නේ නැතුව උත්සාහ කරන්න. ඒ පොතේ තියෙන ඒවා මතකෙන් ඒ රූප සටහන් අඳින්න. ඒව එකින් අපි කියන්නේ මයින්ඩ් මැප් එක අඳින්න උත්සාහ කරන්න පොත වහලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක උත්සාහ කරලා නැවත අපිට මොකද්ද මිස්සුනේ කියන එක පොතෙන් බලන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අපි විභාග වලට ලඟ වුණාම මේ ක්‍රමය ඊටාම කාර්යක්ෂම ක්‍රමවේදයක් හොඳට මතක තබා ගැනීම සඳහා. දැන් නැවත විද්‍යාත්මකව පෙන්වලා දෙන දෙයක් තමයි මේ ක්‍රමය කිරීම වගේ. ඒ සාමාන්‍ය රීඩින් එහෙම නැත්නම් නිකම්ම නෝට් එක හරහා යනවට වඩා ඊටාම ඉහළ මට්ටමේ මතකයක් ලබා ගන්න පුළුවන් කියන කාරණාව. මේ උත්සාහ කරලා බැලුවොත් කෙනෙක්ට පැහැදිලිව මේකේ තියෙන මේ වටිනාකම ඒ වගේම මේකේ තියෙන කාර්යක්ෂමතාවය පැහැදිලි කරගන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන්. ඒක ඇත්තටම පෞද්ගලිකවම අත්විඳ පුද්ගලික තමයි මම. ඉතින් ඒක ඊටාම විශ්වාසයෙන් යුතුව පැහැදිලි කරන්න කියලා දෙන්න පුළුවන්.